ආයුබෝවන් සුබ උදෑසනක් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදැසන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රතිමෙන් සිරස්තල කොවිඩ් 19 හමුවේ සියලු ශ්‍රී ලාංකිකයින් දිතිරිවැත්තේ ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම පමණක් බව අග්‍රාමාත්‍යවරයා නිවේදනක් නිකුත් කරමින් පවසයි අන්තර්පලත් බස් සේවා හෙට සිට ආරම්භ වේ වත්මන් රජය පාර්ලිමේන්තුවක් නොමැතිව ඒකාධිපති පාලනයක් ගෙන යනවා තලතාගින් චෝදනා ප්‍රථමයෙන් දේශීය පුවත් කොවිඩ් 19 වෛරසය හමුවේ සියලු ශ්‍රී ලාංකිකයින්ට අද වන විට ඉතිරි වැත්තේ ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම පමණක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසනවා අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ මාධ්‍ය නිවේදනයෙන් ඔපුටා ගැනීම කිහිපයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අනුව 2014 දී ශ්‍රී ලංකාව ආසියාවේ වේගයෙන්ම සංවර්ධනය වන රටක් ලෙස විය 2006-2009 යුද සමයේ වසරකට 10%ක් වූ සාමාන්‍ය ආර්ථික වර්ධන වේගය යුද්ධයෙන් පසු 2010-2014 කාල පරිච්ඡේදයේ 7.4% දක්වා වැඩි විය 2014 අවසානයේ 7299ක් වූ කොටස් වැළඳපොලේ සමස්ත මිල දර්ශකය 2019 ඔක්තෝබර් මාසය වන විට 5990ක් දක්වා අඩු විය 2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය නිසාද ලංකාවේ ආර්ථික බිඳවැටීම තවත් උත්සන්න විය. කොවිඩ් 19 වසංගතය විසින් මුළු ලෝකෙම ගිලගනු ලැබුවේ එවන් තත්ත්වයක් යටතේය. කොවිඩ් 19 නිසා සියලුම ශ්‍රී ලාංකිකයින්ට අද ඉතිරිවැත්තේ එක විකල්පයක් පමණි. ඒ ශ්‍රී ලංකාව ගොඩනැගීම පමණයි. කොවිඩ් 19 වසංගතය ලංකාවට එන විට බලයේ සිටියේ යහපාලන කල්ලිය නම් මෙරටට යන කල දසාව ගැන අමුතුවෙන් කිව යුතු නැත. උපුටා ගැනීම අවසන්. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අන්තර්පලාත් බස් සේවා හෙට සිට ආරම්භ කරන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. ඇඳිරි නීතිය ලිහිල් කරන ලබන 26 වනදා සිට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු පළාත් අතර අන්තර්පලාත් බස් රථ සේවා ආරම්භ කරන ලෙස ප්‍රවාහන සේවා කළමනාකරන අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලංකා ගමනාගමන මණ්ඩලයට සාකච්ඡාවකදී උපදෙස් ලබා දී තිබෙනවා. එම සාකච්ඡාවේදී ලබන 26 වනදා කොළඹ ගම්පහ යන දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල බස් රථ දහවණිය සම්බන්ධයෙන් කරුණු කිහිපයකට එළඹ තිබෙනවා. ඒ අනුව මාර්ග පහක් ඔස්සේ කොළඹට පැමිණෙන බස් රථ කොළඹ දක්වා දහවණිය නොකිරීමටත් වරපාරේ පැමිණෙන අන්තර්පලාත් බස් රථ දහවණේ කිරීම නිට්ටඹුව දක්වා සීමා කිරීමටත් කොළඹ පහ පාරේ පැමිණෙන අන්තර්පලාත් බස් රථ මිනුවන්ගොඩ දක්වා පමණක් දහවණේ කිරීමටත් ගාලුපාරේ පැමිණෙන අන්තර්පලාත් බස් රථ පානදුර තෙක් පමණක් දහවණේ කිරීමටත් අවිස්සාවෙල්ල හරහා කොළඹට හයි ලෙවල් හා ලෝ ලෙවල් පාරේ ගමන් කරන අන්තර්පලාත් බස් රථ අවිස්සාවෙල්ලෙන් නතර කිරීමටත් අනුරාධපුර පුත්තලම සහ කුලියාපිටිය සිට මීගමුව පාරෙන් කොළඹට එන අන්තර්පලාත් බස් රථ මීගමුවෙන් නතර කිරීමටත් දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිට පැමිණෙන බස් රථ කොට්ටාව දක්වා පමණක් දහවණේ කිරීමටත් බස් රථ දහවණය පෙරවරු 4:30 සිට පස්වරු 6 දක්වා සීමා කිරීමටත් එම සාකච්ඡාවේදී තීරණය කර තිබෙනවා. මෙම බස් රථ වලින් ගාස්තු අය කළ යුත්තේ එම බස් රථ නවත්තන ස්ථානය දක්වා පමණක් වන අතර එම බස් රථ වල ගමනාන්තය පැහැදිලිව ඉදිරිපස වීදුරුවේ බස් රථය නවත්වන අවසාන ස්ථානය සඳහන් කළ යුතු වනවා. එමෙන්ම සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති උපදෙස් අනුව මුව ආවරණ සෑම මගියෙක් විසින්ම පැලඳ සිටිය යුතු අතර බස් රථ තුල මහජන සෞඛ්‍ය ආරක්ෂක පහසුකම් සලසා තිබිය යුතු වනවා. රටේ කඩාවැටුණු ආර්ථිකයේ නගා සිටුවීමට නව වැඩපිළිවෙලක් අවශ්‍ය බව හිටපු මහබැංකු අධිපති මෙන්ම වත්මන් අග්‍රාමාත්‍ය ආර්ථික කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක අජිත් නිවාඩ් කබ්‍රල් මහතා පවසනවා. රජයක් වුණාම රජයටත් සිදු වෙනවා යම් උදරක් තියෙන වෙලාවේ ප්‍රමුඛත්වයේ තෝරගන්න. ඒතර ඒ ප්‍රමුඛත්වය අනුව කටයුතු කරන්න වෙනවා. ඉතින් ඒකට වැඩිපුරේ සමහරක් වෙලාවට යොදවන්න වෙනවා වැඩිපුර මුදල. තව තැනකට පොඩි දුර්වලතාවයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඊපස්සේ දුර්වලතාවය ඇති වෙන කට්ටිය ඇවිල්ලා කෑ ගැහුවොත් ඉතින් අපිට මේක දෙන්නේ නැහැ කියලා අර දරුවෙක් අනිත් දරුවාට මොන හරි ලැබෙනකොට ඇවිල්ලා දොස් කියනවා වගේ අම්මයි තාත්තට. මේ කාලය තුලදී නව ජීවන රටාවට යන්න ඕනේ. මොකද වැඩ නවත්තන එක නෙමෙයි හපංකම. තිබිච්ච වැඩ කරගෙන යෑම අලුත් ක්‍රමවේදයකට අපි පිටරට යන්න ඕනේ. පිටරට ඉඳලා මිනිස්සු මෙහෙට එන්න පුළුවන් වෙන සංචාරක ක්ෂේත්‍රය ගැලෙන්නට ඕනේ. ඇඟලුම් ක්ෂේත්‍රය හැදින්නට ඕනේ. ඉතින් ඒව ඔක්කොම කරන්නට ඕනේ නව නෝමල් එක හරහා. වත්මන් රජය පාර්ලිමේන්තුවක් නොමැතිව ඒකාධිපති පාලනයක් ගෙන යන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරළ මහත්මිය පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී
මේ රටට කොවිඩ් වසංගතය සම්බන්ධයෙන් ලැබිච්ච මුදල් ආධාර ගැන අපි කතා කරන්න තැනක් නැහැ අපිට දැනගන්න විදියක් නැහැ පාර්ලිමේන්තු කැඳවීමක් නැහැ ඒකාධිපති ගමනක් යනවා 225 මේපා කියලා සමහර අය කියනවා අපි කියන්නේ පාර්ලිමේන්තුව කැඳවන්නේ නැත්තම් මේ රජය නියෝජනය කරන හැම කෙනෙකුටම වග කියන්න වෙනවා අද ජනාධිපති ලේකම්වරයාගේ උපදෙස් පරිදි හරි මුදල් අමාත්‍යාංශයේ ලේකම් හැටියට කටයුතු කරන මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමාට මේ වට ඉදිරියේදී වග කියන්න වෙනවා රටේ මුදල් පරිහරණය කිරීම සම්බන්ධයෙන් කරගෙන යන වැඩසටහන පිළිබඳව වත්මන් රජය සාර්ථක ලෙස කොවිඩ් 19 වෛරසය පාලනය කළද එය විපක්ෂය අගය නොකළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරකොඩි මහතා පවසනවා ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී 2014ට කලින් ඛනිජ තෙල් මිල ඩොලර් 130 ගානට තියෙන කොට රජයේ බර දරාගෙන ජනතාවට පහසු මිලට ලබා දෙන්න කටයුතු කරපු අතීතයේ මතක නැහැ. ඒ නිසා මේ තත්වය උහුලන්න බැරි කණ්ඩායම් වලට අද ජනතාව ඉදිරියට යන්න බැරුව භීතියටපත් වෙලා මැතිවරණ එපා කියනවා. කොවිඩ් මර්ධනය කොපමණ හොඳට කරත් ඒ පිළිබඳ කිසිම අගය කිරීමක් ඒ නායකයන් කීප දෙනාගේ කටින් අහන්න ලැබෙන්නේ නැහැ. හැබැයි මතක තියාගන්න රටේ ජනතාව මේ වැඩපිළිවෙල අගය කරනවා. ජනතාව ප්‍රජාතන්ත්‍රවාදය අගය කරනවා. දේශපාලන බලපෑම් වලට යටත් නොවී මැතිවරණ කොමිසම ස්වාධීනව කටයුතු කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පවසනවා. ඒ ගාල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. ඉතාමත්ම සතුටු වෙනවා මැතිවරණ කොමිසම ස්වාධීන කොමිසමක් හැටියට පවත්වන්න ලැබීම ගැන. මැතිවරණ කොමිසමට අවස්ථාව ලැබුණු විගසම රටේ ජනතාව ගැන කල්පනා කරලා ඡන්දේ කල් දාන්න ක්‍රියාත්මක වුණා. ඒ නිසා ජනතාවගේ වාසනාවට විශාල පිරිසක් මේ වසංගතයෙන් බේරා ගැනීමට පුළුවන්කම ලැබුණා. ආණ්ඩුවට ඕන ඕන විදියට මැතිවරණ පවත්වන්න මැතිවරණ කොමිසම සූදානම් වුණේ නැහැ. ඒ නිසා මේ ආණ්ඩුවට මැතිවරණ කොමිසම දකින්නේ නයාට අඳුකොළ දකින්නවා වගේ කියන තත්ත්වයට පත් වෙලා තිබෙනවා. කොරෝනා වෛරසය හමුවේ දැඩි පීඩාවටපත් වෙද්දී රටේ පෞද්ගලික අංශය බව ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසනවා. ඒ අනුරාධපුර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී කොරෝනා වසංගතය නිසා බරපතලම හානියට පත් වෙලා තියෙන ශේෂයක් තමයි රටේ ආර්ථිකය. ආර්ථිකයේ බරපතලම තත්ත්වයට පත් වෙලා තියෙන කොටස තමයි අපේ රටේ පෞද්ගලික අංශය. නමුත් තාම මොනවා වුණත් රාජ්‍යාංශයට රස්සාව තියෙනවා. වැටුප් යම් පමණකට ගෙවනවා. අර්බුද ගොඩක් තිබ්බත් පෞද්ගලිකාංශය ගත්තොත් අද බරපතල ආකාරයකට ගැටලුවකට මුහුණ දීලා තිබෙනවා රස්සාව කළා සොච්චම් වැටුපක් අරගෙන ඒකෙන් යන්තම් ජීවිතේ ගැට ගහගත්තා මේ වෙනකොට පෞද්ගලිකාංශය රට පුරාම පැතිරිලා වසංගතයක් බවට පත් වෙලා තිබෙනවා රැකිය අහිමි කරලා තිබෙනවා රජයට මුදල් නොමැතිවීම හේතුවෙන් රාජ්‍ය සේවකින්ගේ වැටුප් කප්පාදු කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම් මහතා පවසනවා ඒ කලුතර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් අපේ නායකයා සජිත් ප්‍රේමදාස මහත්තයා කියනවා රුපියල් 5000ක් නෙවෙයි හරින රුපියල් 20000ක් දෙන්න ඕනේ පවුලකට දැන් ආණ්ඩුවට සල්ලි නැහැ ඒකනේ මේ රජයේ සේවකයන්ගේ පඩි කපන්නේ ඒකනේ ඕටයිම් ගෙන්නේ නැහැ ඒක නිසා ඒකනේ බදු වැඩි කරේ දැන් මහලොකුර අපි ඇහුවා නේද දැන් සැපද ලුණු හම්බුණාද අල හම්බුණාද පරිප්පු ගාන කීයද අපි කොහොමද දුන්නේ කියලා ඇහුවා නේද දැන් කොහොමද දැන් මිනිස්සුන්ට කණ්ඩ හම්බෙනවද දැන් අල කීයද පරිප්පු කීයද දැන් යවිට ආයන්න ආණ්ඩුවල දිනවා උදැසන පුවත් විකාශය අවසන්. තව තුනසම් පුවත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.sethanews.lk අපගේ වෙබ් අඩවියට. යලිත් හමුවෙමු මධ්‍යන පුවත් විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.